පොසුන් මස පුරපසලොස්සක් පුළු පොහෝදිනිය මුළුමහත් ලෝකවාසී සැඳැහැවත් ඔබා අපට ඉතාමත් වැඩගත්තන ඉතීතර පුර පසොස්ක් පුන් පහෝදිනයක්. මේ පොහය අප වඩාත් වැඩගත්වවෙන්නේ ලාංකී ජනතාවශ්‍යයෙන් අපගේ සංස්කෘතිය අපේ සදාචාරය වඩ වඩාත් වරදිනයවීමට මහින්දාගමනය නැත්තම් හිඳදූ මහරහතන් වහන්සේගේ ආගමනය ශ්‍රෂ්ටවන නිසා. එවන් වූ පුරපසරොස්ස් උනු පොහෝදිනයක අප ඉතාමත් වැදගත්වන කාරණාවක් පිළිබඳදවසේ ගම්බීර දම්වරුණාවරිසටහනතුලින් සාකච්චා කරීමටයි මේ සූදානම් වන්නේ. මෙට කලින් ඔබ වැඩසටහන් දෙකක් නරබානට ඇති. ඒතුළින් ඔබට ලැබුණු අවබෝධය ඔබ ලබාගත් දැනුම අපට වඩාත් තහවුරුුවන්නේ ඔබ අපට දුරකතන ඇමතුන් ලබා දෙමින් වැරිසටහන පිළිබඳ අපස්සමග කතා කරපු නිසා. එහෙමන අධදවසිත් අප සූදානම් වන්නේ ඉතාමත් වැදගත්වන මාර්ථකාවක් ඔස්සේ මේ වැරිස්ටහන ද අත්කරන්ට. ඇහි පත් කළ යුතුමයි වැඩසර හන ගෙනීමේ දී පපුර්ණ අනුශාෂකත්වය ලබාදන නැදිමාල ඇන්ුසන් පාරය බෞද්ධ සංස්කෘති අධ්‍යස්ථානය අධ්‍යක්ෂ පූජපාද කරම විමල ජූති අපේ ගෞරෝණය නායක හාමුදුරුවන් වහන්සේ. එ වගේම ඇවිලිපිටේ විජිත හාමුදුරුවන් වහන්සේ. වයගේ නිරන්තර සහයෝගේ ලබාධය අපට මහත් අස්ව සිල්ලක් වන පොතු පිටේ. ඒ රි පොි මදුවන්හන්සේ ු හසලාගේ ොමද සහ ෝගේ මතයි අදවසිත්ත වැඩසටහන බහමට ගෙන ෙන්නේ. ප්‍රරස් රහස හදසිත් බොහොමත්න කරදර බාධක මධ්‍ය වනත් රාජකාරරි මධ්‍යය වනත් අපස්නමග සම්බන්ධ වන ශබද්ද තරග විද්‍යා පරේෂකා හිරන්ති විරිස්ස ගොඩ මහත්මිය ඉතාමත්න ගෞරගෙන් යුත්තව ආයිබෝන් ක කියලා පිරිග යිබන් ිසරනයි. අප අපගේ ප්‍රථම වැඩස්ටහනි සාකච්ඡා කරන්ටේ දුනේ දම්සක් පැවතු සූත්‍ර දේශනා ඇත්තන් තතාගත බුරජාණන් වහන්සේ විසින්, පැත්තු ප්‍රථම සූත්‍ර දේශාව හැටියටයි දම්සක් පැවතුම් සූත්‍ර දේශාව සදහන කරන්නේ. ඒහින්තර්ගත ශබ්ද තරංග විද්‍යාපිළිබඳව අප මනා පැහැදලි කරබින් ඔබට දැනුමක් ලබා දුන්න ඔ ඉල්ලෙහිම් පරිදි. අප ඒ ප්‍රථම වැඩසටහන DVDටයක් බවට පරිවර්තනය කරලා බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සියලුම. පොත් මැදරතුරන ලබා ැඩීම සදහයි හසර ලබා ොන්න ඇති මේවන විට ඔබට ඔබ මලදීගෙනැත් ඇතිනිසාහ මේ පිමඳ යම් කිසි දැනුවත් භාවයක් නොමැතිය සඳහහිම නැත වරක් ත කරන මේ වි බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානය සම්බන්ධ සේලූ පොත් මැදුරතුන ලබාගන්න පුලොන් එවගේම සබජායන්ති මන්තරයේදී. ඔබට මේ ඩවිD පටේ ලබා ගන්නට පුළුව. අදශ අපේ ඒසාගච්ඡාකිරීමට අපේක්ෂ කරන්නේ පිරවාන පොත්වහන්සේ තුළන්තර ගත තබත් සූත්‍රදේශනාවත් සහ අපට වඩාහත්ම. බෞදධජනතාවගේ මුදුන් මල් කට ලෙස හඳුන්නු ලබන ධම්ම පදේ තුළ අන්තර්ගත වග්ග වර්ග විසිහයෙන් තවත් වර්ග දෙකක් පිළිමත්වත් අපි කැටියෙන් සාකච්ඡා කරන බලාපොරොත්තුවෙනෝ ගොඩාක්වෙලාපට නැති නිසා. අදවස අපේ සාකච්චා කරන්නේ පිරවානාපොත් වහන්සේ තුළ අන්තර්ගත වට්ටක පිරිත. ඔබ හල ඇති. ඔබ දැකලත් ඇති. හැබැයි මේ වට්ටක පිරිත තුළ අන්තර්ගත බලය. ඇතන් ශබ්දතරංගය පිළිබඳව ඔබ නොදනුවත්වෙට පුළුවන්. එනිසා අපි අද සාකච්ඡා කරන්නේ මේ වට්ටක පිරිතු තුළ අන්තර්ගත ශබ්ද තරංග විද්‍යාවත් ඒවගේම ධම්මපදේ තුළ අන්තර්ගත පුප්පවක්ගේ සහ ලෝක වක්ගේ තුළ අන්තර්ගත මේ බලය පිළිබඳවත් අපි අදදවසේදී සාකච්ඡා කරීමට බලාපොරොත්තු වෙනඉති. ආරාධනා කරන්නේ මං බොහෝදය සාකච්ඡා කරන බලාපොරොත්තු වෙන්නේ මං වැඩි දුර අදහස්ථක්කන බලාපොරොත්තු වෙන්නේ ඇයට ඉඩහසර ලබා දෙනවා මේ වට්ටක පිරිත්ත කියන්නේ කුමක්ද කියලා ඔබට පහදල දෙන්නට . ති පටගන කොත වර කරන්න දන්නෑය කියන උත්තරින් තමයි ඉසල්ලාම ඔබතුමා ප්‍රශ්නයක් හනොට ම හැමවෙලාම උත්තර දින්න. ඒකට හේතුව ඔබතුමාඒ ප්‍රශ්න යහන කොටම මා මට පුදුමාකාර ඒකත් එක්කෙන බක්තියයි ඒකත් ක්ති හරය ැනමයි ොච්චරද කියලා කියන්නේ. එතැන්ද ඉස්සරලාම දෝක පටන්ගන්න ඉසල්ලා පුංචි ස්තූතියක් මට කරන්න තියෙනවා ඒ තමයි මම ඇත්තටම මගේ ජීවිත කතාාවදී මට වචන පිළිබඳව ප්‍රශ්නයක් තිබුණ මෙම වැඩසටන් කිරීමේදී. එතෙන්දි මුලසිටම මගේ වචන හැදලා නිවැරදිව පුළුවන් විදිහට වචන උචාරණය කරලා එළියට දෙන්න. නිවරදිවදෙන්ඩ මේ දැනුව වචනට පරිවර්තනය කරලාදන්නඩ මට අනුශාකත්තය ලබාදුන්නා මග කිරම විීමට ජති හාමුතුරුව. එක ම විශේෂයෙන් මතක් කරනවා. එක මට ලොකුශක්තියක් ලොකු බලයක්. ඒවගේම තමයි මම මේ වැඩ සහන කරන්න පටගත්තු මොතයි දලා ඔබතුමමාාව අඳනගත්තු මහොතයින්දලා. මං ඔබතුමාට මගේ මේ වැඩසිතහන්වල වචන භාවිතාව කිමි සන්බන්ධය මග ගරපියෙක් ට සලකන්නේ. එකට හේතුව මට වචනල ලොු ගැත්තියනෝො කියලමං හැමදාම කියනවා අඹකද මංගිය මාර්ගය වෙන පැත්තකට හරෝලයි මයන්නේ ම ඇත්තට යම්කිසි හේතුවන් මත වැැසකටත් දහම් පාසල්ගිය කෙනෙක් නෙමෙයි ඒ සංසා වන බුදු දහම කතාකිරීමේදී ඒ වචන එලියට දීමද මට ප්‍රශ්න ඇති වෙනවා එවගේ මම ගොඩක් ගෙදරතා කරන බාතාමයි කතා කරන්නේ. ඒනිසා මම අසරුතත්වයකට ලස්කෙනන වචන දීමේදී. ඒනි වැරදි කරලා හදල දීලා මට මේක සාර්ථක කරගන්ඩ ඔබතුමා විශේෂක්තියක් දරනවා. නිසා මගේ හාමුදුරුවන්ට ඒ වගේම ඔබතුමාටත් මං ගොඩක්ස් තතුතියන්වෙනවා මේ පිළිබඳව. ඒවගේම තබපුංච දකට ම උත්තර දෙන්න ඕනි මගේ අපි කරපු පලනිසා දෙවිනි වැඩසටහන සම්බන්ධී. විශාල දුරක්කතනයතුන් ප්‍රමාණයක් මට ලැබෙනවා. මේකද හන ලොකම ප්‍රශ්නය තමයි පලවෙනි ප්‍රශ්නවිදියටටහන්නේ ඔබ කෞද කියන එකත් ඒවගේම ඔබ භාවනා කරනවද කියනක. මට ලොකු ගැටලුවක් ප්‍රශ්නයටෙන්ට ඇතිසලා මේ කහනික. ඇත්තර්ම මම භාවනා කරන කෙනෙක් නෙමේ. මට භාවනා කරන්න තරම් මංහිතන්නන්නේ නැහ ශක්තියත්තිඒ කියලා හැබැ මගේ එක භාවනාවතේ නො මං එක භාවනාවකිදිරි සලකන්නේ මධ්‍යස්ථානකට ගිහිල්ල විශේෂ භාව ක්‍රම කියනක මට මනුව දන්නන්නේ නැහැ. නමුත් මගේ ජීවිතයේ මම උදේ පාන්දර හැමදාම නැගිටලයිවරවෙලා ඇස් දෙක පියාගන්නවා. නැගිට ගමම්මගේඒ. හාම්බෙරෙක් මගේ එලියටෙන්නේ මගේ අම්ිතා තිදිහාවවත්මං බලන්න. මං බලන්නේ ඇස් දෙක පියාගනත්තාග නැවිල්ල මගේ බුදු හාමුතරෝධහ. මගේ බුදු හාමුදරෝධහා බලලා මගේ බුදුජාන්හන්සිදිියහා බලතමයිමගේ ඇස් දෙකාරන්නේ ම මෙතනනිඉතම් ජීවිතේ පටන්ගන්න හැමදෑම ම දකින්නන්නේනම් භාවනක්කි දිට. ම සහරුවිට භාවනාවට වැදි අර්ථකතනයක් දුන්නද කියන්න ම දන්නන්නේ හැ. ඒකතමයි භාව විදිර ම දකින්නේ. අන් ඊලගෙක තමයි මට භාවනා කරන්න පුළුවන් තරන් එතැන ඉදක් පුළුවන් තරම් හික්මීමත් තියෙන කෙනෙක්නෙමේ ඇතම කියනවවා. මහිතන මේ වැඩසටහන කිරීමේදී ඔබතුමාගේ හික්මීම, ට ආරපය ල ම හික්මීමම කටුතු කරන්න ක හිතෙනවා එඒනි ම බදතුමට ඒ පිඳව තුතිවන්ව නොම මට ඩ ක්ම ක්හ විනයක් සහ යම්කිසි එක තැනක නිවැරදි හිත්මීම ඉදදිම හැකෝ ඔබතු මාට තින මට වැඩිය ඉති ඒක තමයි මගේ භාව තියෙන්නව සැෑැතත්වය. ඊලඟට මම ඔබතු මාහපුවය වට්ක පිරිතට යන්න. වට්ටක පිරිත කියනක කිවෝත් වට්ටක පිරිත. ම දන්න මට එකකට කියන්න තියෙන්නේෙත් මට වච්චනෑ මේක දෙන්න මම අරකිවවවාගේ මගේ ලෝතුරා බුදුන් වහන්සේගේ. බුද්දු මුවිම්ම කියනක නෙමින්ඩ වඩ පුුව. ඒ ඒ අන්තර්ගතය හරහා ඒ මාර්ගය ඔස්සේ ගමන්ගත් රහතන් වහන්සේලා මහරහතන් වහන්සේලා රහත් මෙිහිණින් වහන්සේලා චංකි සුපාස කරුණු සබඳුනාද කියන්න දන්න ඒ කාලේ උපාස කෙනෙක් කියල කියන්නේ සුවිශේෂ පුද්ගලේ අපඒේ කාලේ අඇඳුමින් විතර පෙන උ පාසක කමනේ මේ ඒ කාල තිිල යෙන්නේ ඉතිං එක නිසා ඒ සුවිශේෂයගේ විඤ්ඥාණය විකසිතුණු. ඒ මහා දැනුම සම්භාරයක් එක්ක තමයි මේ කියන පිරිත්වර්ග හෙදිල තියෙන් සත්‍රවර්ග හැදිල තියෙන ගාතර්ග හැදිල තියන්නන්නේ ඉතින් බුදු කිය ප්‍රශයන ම බදුන්හන්සේ කියලා කියන හරිම හිතමාන ශස්ත්‍රෝයන් වහන්සකෙන උන්වහන්ේ දැන් සාමාන්‍ය වචරෙන් කියල සාමානය මස්ථාව දිම කතා කරලා කියනව දැ අපි කිය සිවලි මහරතන් සිවල මහරතන් වහන්ස කිය ප්‍රති්‍යලලාබීන් අතරක්්නම වැරදි හදන්නමට පොඩ්ඩක් වචනමාරයි ප්‍රතිලබිකිට සියලුම ලැබීම කැනෙ රසවත්තා හර පිල්ල ඉතිරන්න ලැබීමේ මහාගුණයක්ක්තියෙනවා මේ සිවලි මහරතන් එතකොට මේක මගේ බුදුරජාණන් වහන්සේගේ ලැබේ ගුණයට දෙවනි කියෙ පලවෙනිහිමලෙමි මගේ ලෝතුරා බුදුන් වහන්සේට අප අහිතාගන ඉන්න කවුහර ඉරති ප්‍රාතිහාරය පානම කියලා. ම බුදුන් වහන්සේ ඉත්ද බුදුන් වහන්සගේ පාත්තරයට දළදානය ලැබෙන එක නෙමේ ඉරිදි ප්‍රාතිහාරය කියලා කියන්නේ උන්වහන්සේ කළලීමෙකුණේ උන්වහන්සේ අපිවාගේ අයට ඒකට දෙයක් දාලා. පින් සිතහදාගෙන මගේ චේතනාචයින්සකගේ හරිගස්සගෙන මග විඤ්‍යානයේ ප්‍රභාශර කරගණ්ඩ උන්වහන්සට උන්වහන්සගේ පාත්තරයට ලැබෙන කියඩ බැරිතරම් අනන්ත සක්වල ඉන්න දෙවිවරු මහදමගහි ගෙඩි දිවියලෝක තියෙන හක් කියලා කියනො හදමග මේ මහදමගහි රස්සවත්ම ගෙඩිවර්ක. ඒ විතරකුත් නෙමේ අමුෘර්තය කියන රසේ. අපි කියන්නේ ඕනමදක ස්තරම් රසටි කියන අමෘර්ථවාග කියලා. මේ කියන රසයන් මලින් පිරිලා ඉතිරිලා යනවාම් මගේ බුදුරජාණන් වහන්සගේ පාත්තරේ. හන්සගේ රදිය කියලා කියන්නේ අපිවාගේ අසරණයෙන් වෙනුවෙන් මේක මේකේ උන්වහන්සගේ ශක්තියෙන් උන්වහන්ස පන්ටම් ශක්තියැන විංානයේ ගැබ්වෙලා තියෙන ශක්තිය මේ පාත්තරයට යාවල ඒවා නොපෙන්නා ඉවත් කර තබා ගැනීම සිද්ධ කරල තියෙනවා ඒ හිස් පාත්තරය හරිගස්සල තියෙනම ඉර්දදියෙන් අපිට දෙයක්ත් දාලා අපිට ගොඩයන්ඩ. මේක තම ඉර්දදි ප්‍රාති හාහරි නැත්තම් මේකට ලැබෙන අමුරුත්තයවත් මේක ලබෙන මහදබේ ගෙඩිවත් මෙෙේ? අරය කියලකෙන් ම හිත ඔොට පහැදිර ඇතිකලා මෙන්න මේ වගේ නොයකුත් පිරිත්වර්ගේ මේ මේ වගේ වටිනාදේවල් එනකොට ඒ අයට ඉඩ දෙනවා මගේ බුදුරජාණන් වහන්සේ ඒ අයටත් ඒ තැන්වට සම්බන්ධවිද. මොකද වැඩ පැෙන්න්නේන්නේ අවශ්‍යාවයක් නැතැ අපිට තාමත් වා වැඩ පෙන්නීමේ අවශ්‍යතාවයක්ක් නමුත් මගේ බදුරජාණන් වහන්සිටේකන දැන්ඔට තේරනති ම කියනද. මේ අනුව වට්ටක පිරිත මේ බුදු කිය මගේ බුදුරජාණන්ස්කගේ මේ බුද්ගමන හාස්ශිත ඇවිත්වයෙන. මේක මට කියන්න තියන මිලකළ නොහැකි වස්තුවා. මිලකල නොහැකි වස්තුක්. ඒ වස්තුව මට මිලක් ලියම කරන්න බෑ ඒ තරම් පුදුම දෙයක්. මං ඔබට මේක පැහැදිලි කලෝත් ඉස්සරලාම පුද්ගල වශයෙන්. අපි අපි වෛදි විද්‍යාවවිී හඳු වන දෙයක් තමයි මගේ සතු අවයවාතර විශාලම අවයවේ තමයි මාසතුව තියන්නාව වීහ විදියට හඳුන්වා හම හමෙන් තම අපේ සියලුමදේවල් ආරක්ෂාවීම සිද්ධවෙන්නේ. මේ හම වෙනුවයි. හමේ ආරක්ෂාව වෙනුවෙන්හදපු හම හම ආරක්ෂා කරගන්න නතු මොකුත් කරන්න බෑ. එතකොට ඔබවතුමා හලති අප අපිට ඕනම කෙනෙක් ආකර්ෂණය කර ගැනීමට මේ හමේ පාට කියනෙකත් ගොඩක් පැදගත්වෙනවා. අප පේ ෝතුරා බුදුන්හසේ රන්වන් පාටයි කිය සලකන්නේ. එතකො රන්වන් පට ේන්නනඟ පිට තව කල්ප කෝටි ානක් යන්න සිද්ධබේී අන්තංසාරි පාරමී පුරමී යන් ඕන ගනක් මේ හැදපු මහා. ශක්තිකදම්බෙහින්ද තමයි ලස්සන හමක් කියනකනක් ඉලබෙන්නේ. මේ හම ආරක්තියන ඉස්සරලාම තියනහ මාරක්ෂා කර නින් ඕනේ ලස්සනහමෝ ඇතිකරගන් ඉස්සරලා. එහනම් තියෙන හම ආරක්ෂා කර ගැනීමේදී, අත්තිශයින්ම වැදගත් වෙන, රැකවරණය කියල මම ගත්තොත් එකැනේ අපි කැන අපිට වුවදුරු වෙන වනම් අපිස්සල්ලාම සාමානය බංකරය හදාගන්න. ංකර උදදුරුවලෙන් කැලබෙන්ට මදින වැඩියම්ට රජ කෙනෙක්වා ගෙන විශාල බලකොටුවක් හදා ගන්නවා ඇතට මට බංකරය කියනවචනක කියන්න බෑ පලිහි කියන එක කියන්නත් දෑ. මම කියනවා බලකොටුවක් කියලා. මගේ චර්මය ආරක්ෂා කරන බලකොටුවේ. ම මහා ශක්තිය පිරිච්ච ගඩල ගඩුල කිවත් ඒ ැරදි ම කියන්න ඒට මහාළුල මහා කළුගල තයි එහම කිියව්තුත් වැරදිී මම පහැදිලි කරන්නයි මේේදී කියන්නේ මට වචන නැසිනිසා. ඒක තමයි වට්ටක පිරිත කියලා කියන්නේ. මේ වට්ටක පිරිත ඔය දැන් අපේ වැඩේ ක ගැන්ඩ විතර කියලා හරි කියන්න නැ. පච්චුනාම හෙමනම. විිච්චන්නේ නැති විදදිහට ඉන්න පුළුවන් වට්කක් පිරිතනි වැද පාච්ච කිරම තුළයි. වටක පිරිතවිසිං විශ් මාටා ම වට්ටක පිරිත කියන විට මා වටා ඇති වෙනවා පුදුමාකාර අරමංකිව බලකොටුවර. බලකොටු ඇතිවෙනවා. මේ බලකොටුවේ ගණකම වැඩිකරගැනීම මගේ පාකරමයන්න්නන සිද් කරගන්න ම දක්ෂ ඩෝන. මටේනුවදුරු වැඩිනම් බලකොටු ඇතිෙන්න්න වූ. පල ප්‍රමාණේම වැඩිරගණ්ඩෝනේ. පලලාඩුනම්. ඔත් ඒකට ඒ උුදරවැට ගැලපෙනකත ගඩලින් නිර්මාණ කරා යම්කිසිෙක දුරුව යම්කි මට්ටමත් තියන. කලු ගලි නිර්ණ කිරීමේට වැඩි වෙනස් මේ වගේ එකෙක් මට්ටම් තියවා. මේමං මට හදන මේ මහා ංක මහා ගල් පෞර කියනක ගත්තොත් මේ බලකොටුවේ මේක ඒ පුද්ගලයගේ මට්ටමානුවතමයි තීරණය වෙන් එක එක්කෙනට එක්කෙනකුට ංකරේ ප්‍රම පලල වෙනස් වෙන තව කෙනකට වැඩිය. මේ විදිහට මේ බංකරය හදාගත්තට පස්සේ. ට මම සම්බන්ධ කරන්නම් බටහිර විද්‍යාව තියෙන්න වු දෙයක්. එතමයි SP.F වගේ. සන් පටෙක්ෂන් ෆැක්ටර් කියලම එකට හඳන්වනි මේ කාදද යුවතියන් අතර සුදු වඩ එක මේ ලෝකේ මොන බෙහෙතටත් මොකක් මොන දේකටත් වැඩිය විකිණෙනම බෙහෙත තමයි සුදු වෙන බේත. එක සුදුුවන්නඩ තියෙනවනම් වෙන මනොත් ඔන්න සුදු වෙන බේතක් දෙන්ඩ පුළුවන් ඒකම ප්‍රකෝටිපතිනියක් වීම ප්‍රකටිපති වීමේ හේතුව බවට පතරේ තරම් සුදුවීමට ඉල්ලුමත් තියෙනවා. ඒක කියන්න බ්ලෝකෙ තියන ලෙඩවලින් පිරිලෑගෑ තුළ. ඒත් ඒ බේත්වලට බේ ගන්නවටත් වැැඩි අප වැඩිපුරම ගන්නේ මොකද සුදුෙන්ඩ බේත සුදුුවෙන්ඩ බේත. එතකොට අවුරශ්මිය මගින් අපේ සරීරේයට කරන්න අවු හානය තමයි ගොඩක්වෙලාවට ප කලු කරන්නේ කලු කරන්නේ. එතකොට අපේ අපි නිරතුරුවම මේ මේකෙන් ආවරනණයහත් බලකටුව බැඳලා තියෙනවන. මේ වටක පිරිත පාච්චි කරලා SP.F වගේ දැනට තියන්නේ පහලව තියෙනවා ලංකාවවාගටවල්වල පිටටවලල මේ වනට පහදක්ව ඇැවිත්තියෙනවා මට ආරංචය ලබිලතියෙනවා මේ වෙනකොට සියදක්වත් සකස්කරමින් පවතිනවා. මොකදද මේ කියන්නේ SP.F අගේ කියල හඳුන්වන්නේ ඒක ස්ථරයක් යම්කකි ස් කක්‍රීම එකක් විදිියට අපි සාමාන්‍ය වචනය කියීමට මේක හමේ ගෑවට පස්සේහ. සූරය කිරණවලින් ඉන්නව. කිරණවර්ග තියෙනවා UVAUVBUVC කියලා මේ කිරණවලින් රැකවරණයයි මේ වට්ටක කිරිතම ස සමාවෙන්ඩ මේ කියන SPF අගේ තියන ක්‍රීම්වලින් දෙන්නේ. එතකොට මේ හින්දා මේක පරාවර්තනය කරලා හරවලාරිනවා අර නරක කිරණ. මේ නිසා අපේ හමේ තියෙන්න්න වූ මෙලර් ති බැඩිවිලා කළු පැහැය කියනක ඇතිවීම සිද්ධවෙෙන හැ. ඒ කියන්න SPF අගේ තියන ක්‍රීම් වර්ග. මොනවද කියලා හිතෙනවා මගේ වට්ටක පිරිතත් එක්ක. මගේ වට්ටක පිරිතත් එක්ක. දැන් ඔබ පුදුම හිතේ මගේ කියන්නේ කියලා. මට මගේ කියන්න හිතෙනවා. හිතෙන්නේ මට මෙවට ලෝබහින්ද. මගේ කිය කියන්න එපා කියනෙ පප සාමාන්‍යය කියෙන් මගේ කරගන්නඩ එපා ඔබත් මගේ නෙමී කියලා බුද්ධහමද කියන්නේ. නමුත් කරන්න දෙයක් නෑ. ඒ අසීමිත ගෞරවේශහා. අසීමිත ඒ අවබෝධය හේතුකොටගෙන. මට මගේ කියන්න තු බෑ. ගේ කියන්නතු බ දැම්මගේ ඇහෝ ඇයි මගේ බදුන් මදුරජාණන් වහස කිය කියන්න කියලා. මම ඕන කෙනෙක් ඕන කෙනකපුට දෙන්නම් ගණ දෙනවෝකද. මගේ බදුජාන්හසන් කාටවදන්න බෑ මගේ මයි. ඒකට හේතුව මේ දේ හැතිනකට එන්න අච්චල සද්ධාවමං හිතන්නකට කියන ම දන්නමට තේරෙන්න්නට වච්චන අච්චල ස්‍රද්ධාව මංහිචන නොසෙල්වෙන ස්‍රද්ධාවට පත්වෙනවා. මේ මේ කියන ගාත සූත්‍ර පිරිත්වල දේ තේරෙන්ට පටන්ගතට පස්සේ. අච්චල සද්ධාවක් කියෙනවා. කවරුකා දුන්නත් මගේ මි තාර්ිම ඕන ද දෙන්න ඕන කෙනෙකුට ඕන ද අදන්න ඒ මගේ බුදුජාණන් වහසේ දෙන්න කාටවත් දෙෙඩ බෑ කාටව. ඒක තමයි වට්ටක පරි පිරිි පිළබව මූලිකමට ඔබට දෙන්න පුළුවන් කාරනාව. තතාකට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රයේ සද්ධර්මය අප ජීවිතයවලට සමීප වෙනවාත් සමගම අප හැමගෙනෙ අපේක්ෂා කරන්නේ මෙලව ජීවත්වන එකටි කාල ඉතාමත්න යහපත් ලෙස ජීවිතය ගත කර අප. මේ ආමයි අප එකම අපේක්ෂාව. මෙල ජීවත්වන කෙටි කාලය තුළ යහපත්ව ජීවත්වීම සඳහායි මේ නිර්මලවූ ශ්‍රේ සද්ධර්මය අපේ ජීවිතවලට සමේපවෙන්නේ. අදසි අපි කතා කරනේ වට්ටක පිරිත කියන්නේ කුමක්ද මෙ මේ තුළ අන්තර්ගත බලය කුමක්දගෙන කාරණාවයිනිසාකච්ඡා කරන්නේ ඇ වටක පිරිත පිළිවුඳ මනා විවරණයක් ලබාදුන්න. අප මුලින් කතා කර ර්තුකාවල අපි පැදිලි කරාන විධ රෝගයන්ට පරිත්‍රා දරම දේශනාවන් තුළ යම්කිසි අන්ර්ගට බලයතුන යම් ප්‍රතිකාරයයක් කරන්න පුළුවන්ක මත්තිෙනවා කියලා. විටකද යමෙක් ප්‍රශ්න කරාවේ කොහොමද මේ පිරිත පිරිතක්තුළින් ඔබ එවන් දෙයක් සිදු කරන්න එක කියන. කොහොමද ඔප්පු කරන්නලා ට ඔබ ප්‍රශ්ණ කරාවේ. ඒසඳ හය ඒ වැඩසටහන් කරනාවක් තුළදම මනාවිවරණයක් ලබාද වන්න. ද මේ සාකච්චාගන වට්ක පිටු තුළ අන්තර්කත බලය හේතුකොටගෙන අපි මේ කතා කරන්නේ පංච ආබාධ පිිබඳව පංච කියලා පලිභාෂාය සඳහන කරනු ලබන්නේ පහ කියන එක. පස් ආබාධ පිළිබඳව ඇත්තන් මේ ආබාධ පහක් පිළිබඳව. ඒ අතරින් අපි මේ සිරු දේවල් පිළිබඳව කතා කරන්න කාරවෙලා මද නිසා අපි දන්නම් විභාරික භාෂාවදී උච්චාරණයකර නැත්ත කතා බාගන්නම දද කෘෂ්ට කඩුවේග නැත්ත මේ කබර රෝග පිළිබඳව. අතර ත අන්තර් ගතය සඳහන් වෙනවා මෙම විශේෂයෙන්මමස් මර රෝගය ෂරෝගය ආදීවශයෙන් මේ සඳහන් කරන ලබනවා. මේ අතනි මාම සඳහන් දැනගන්න කැමති හිරන්ත විරස ගොඩ මහත්මියයගෙන් අපි දන්නවා මේ සුදුකබර රෝගය සහ මේ පොතු කබර රෝගය කරගන බෙහෙවිම්ම ජනපපියයි. බලන්න මේ සුදුකබර රෝග සහ පොතු කබර රෝගය පිළිබඳවම චා අරෝපත ගක් නමයි මාතයේ තිබෙන්ඩිතිින් වාම මහොතේ මේ පිළිබඳව ැන ගන්න කැම තහිරන්තේ විරසකොටම හත් වියකින් එඒ වට්ටක පිරිතු තුළින් ඒවගේම පුප්ප වගේ තුළින් නැත්තන් මේ ධර්මය තුළින් කොහොමදවේ සඳහා යම් කිසි ප්‍රතිකාරයක් නැත්තැම් පිළියමක් ලබාද දෙන්ටකන කාරන පෙරලාම ම මේ විදිීට පැදිි කරන්න මුොලිම මේකට එනකොට ඔබතුමාට මේ මේ කියන්න වූ දැ ඔබතුමා කබර කියන තැනින් අතරගුණා. එතකොට ඔය සාමාන්‍යෙන් අපි ගන්තෝතුන් අපි සාමාන්‍ය වචනයෙන් කියනවා නිවයි අන්ට පින තිබුණා. ගේම තමයි නිවයනාවවාගම තමයි මේ චීවරයක් හෙවත් මගේ ලෝතිරා බුදුරජාණන් වහන්සේගේ අරහත් දජය දමීමේ පින. මම හැමවෙලායම කියන්නේ මේ ධර්මය සාකච්ඡා කිරීමද පෙක්කයි ප්‍රශ්නරනවා මහනවෙන්නෙම දසක් මැද්ද කියලා. මම කවදාාවත් ම හිතන්නේ නිවන්දක්නාා මුහොත තව කල්පකෝටිගානක් ්‍යාව මට ඒ කල්පකෝනිිකානාව අවතාන මොහොතවත් චීවරයක් දරාගන්න මට පිනතියෙ කියලා ප්‍රශ්නයක් තියෙනවා. ොකද මමවාගේකෙනෙක් චීවරයක් දැරීම තුළ මංහිතන්නේ ඒත් චීවරයට විශාලා පහසයක්වෙමි කියලා ට ලොකු බයක් තියීම. දැන් ඔබට තේරෙනුුවද චීවරයක තිය වටිනාකම. එතකොට මේ වැඩසටහන් කිරීමේදීත් මම වැඩසටහන් කරනකොට පෙලක් අයි මගින් ප්‍රශ් කරනවා දුරකත නඇැතුම් ඇරගෙන ඇයි ස්වාමීන් වහන්සලා අපට කියා දුන්න ඇත්ත කියලා මම ඉතා පැහැදිලිව කියන්න කැමැතීමේ පිළිබඳව ස්වාමීන් වහන්සලා කියන්නේ වටි වස්තු. දෙවියනේ ඇයි මගේ රටේ මිනිස්සු කරපුදේ හිතන්නඇතුව නොකරපුදේ හිතන්නේ එක පලවෙනිදේ. මේ මොහොතේ දැම් මේේ තප්පර කීපයකට ඉස්සරලා ච චටි හාමුදුරු පැටියෙක් ද මහන කරනවා කිය හිතන්න. ඒ මහන කරන ස්වාමීන් වහන්සේගේ පුුණ්‍ය මහිමියයට මේ හිරන්තිවිර ගඩ කියන මට කිට්ටු වඩවත් බෑ කිට්ටු වෙන්ඩවත්ද. එතකොට අනිත්තේ වහොයන්න එපා. තව කිසිම දෙයක් කොයන්නපා මගේ මේ අරහද්දජය පැළඳගෙනන්න මගේ රට තුළත් ලෝකෙ තුළ තින්න ස්වාමීන් වහන්සලා කියල කියෙන අපේ හාමුදුරුවරු. ත්‍රම් මගේ හාමුදුරුවර කිවත්කමක් නැහැ මේ ස්වා හාමුදුරුවරු කියන මේ කොටස විසින් අපිට වෙන කිසිම දෙයක් නැතත් එක දෙයක් කරනවා ඒ තමයි චෛත්‍යව තරාජාණන් වහන්සේ චෛත්‍ය රජාණන් වහන්සේ බබෝධීන් වහන්සේ එකොට තමයි මගේ බුදුපිළිම වහන්සේ රැකගන ඉදිරියට ඇරගෙනයනවා මේම මදිද! මේම මදිද! වෙන මොනුවත්ව නිද. එවිතරකුත්නමේ. මම සාමාන්‍ය වචිනෙන් කියනවන මම ඉතෙන්දි කියන්නම්. මම කන්තාවක් පෙදිහට මම මංගැෙන දන්නවා මට ොළුවනි ලෝකට බොරුූනක් මවල පෙන්න්න. මම හරි සංවර හැදිියාව තියන ඒගේ හොඳද තැම්පත් දරුවක් කියල ට මිතන්දිි පෙන්න්නට පුළුව නමුත් මගේ තැන්පත්කම ම ඇත්තර දන්නඕනේ. ඇත්තර දන්නවා. මම කල්පනා කරනවා? කාන්තාවක් විදිහට සාමාන්‍ය වචනයෙන් කියනුනම් මෙච්චර විසයක් මට තියෙනවනං. මෙච්චර විසයක් මට තියෙනවනං. මේ මහනකම බලබුණ මොතෙ පටක් මගේ ලෞතරාබදුන් වහන්සේගේ චීවරය දාගත්තු මහොතේ පටක්. එක පැයක් දවසක් කොහොමත් දවසක් ඉදිනවනේ ඒ දවස තුළ ඒ ඉන්න සංවරකම ඇතියේ පුද්ගලෙක් සිවුරු ඇරයට පස්සෙත් වනින්න. ර යට පත්ෙත්වමින්. එක කරන්ඩ බෑය තරං. විද්ගහ කරන්ඩ විවේචනය කරන්න ලක ඕන තරං ඉන්නවා. නමුත් තමන් හිතල බලන්න තමුන්ගේ වැරදිස් සහ තමුන්ගේ සාමාන්‍ය වචනයෙන් ම කියනනවා විසිෙත් එක්. තමුන් ටෝග කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා ස්වාමීන් වහන්ස කෙනෙක් අවු දවසක් කටිය කියන්නේ පුද්දුමයි. බුද්දුමමායි එක විශ්මිත දෙයක්. විශ්මිත දෙයක් අවුරුද්ද කටිය කියන කතා කරලා වැඩන්න. අවරුද්ක තුනක්කිින්න්නවා කියලා කියන්න කියන්න බැරි කල්ප කෝටිගන්න. මේ කියන විස්තරෙත් එක්ක මම සලකනකොට. මම ඔය චීවරයක් දැනීමේ පින. කියනක ඒතරම් අතිමහන්. ඒ පුුණ්‍ය මහිමියටන්ඩ ඔබත්තුමා ඔය කිව්ව පංචාබාද කියන කොටස? සම්බන්ධවෙලාතියෙන පංචාද කියයන කොට ඒ වගේම තමයි සරරයේ කොටස් බින්නතාවේ මේක මුලිින්ම බලනවා බින්න නැතිට සරයේ කිසිම කොටසක්. ඇස කර නාසේ දිවසම් ඒ වගේමත්ම සියලුම දේල් වල නිවැරදි වංගතීන් ඕන මේකෙන් තමයි පුුණන්න්‍ය මහිම පලවෙනි පා පිරක්ෂා පරික්ෂා කරන්නේ. වරයක් දීමට සදුස සුතු කියෙ එක ඊළන්ඟට තමයි මේ පංචාබාදවරටෙන්නේ එතකොට පංචාබාදවලින් අපි කබරවල නතරුණා මේ කබර කියලයි වර වෙලා කියන්නේ ඇත්තටම ඉතාමත්ම වේදනාකාරිී දැ බඩ ඇතුළ කුණු වෙලා සමහට ලොකොරෝී තත්ව තියන්න පුුව ගත් ගහනුව වෙන්ඩ පුලුව නැතුළ නොත් මේ එකක පෙන්නේ නමුත් එක පාරම ඇසට පේනදේ තමයි අපේ ජීවිතවට ගොඩත් තදිින්මදන්නේ පදිින්මදදින එතෙන්දි ඔ අපි මේ පෙන්නුම් කලාවූ මේ තියන සුදු කබර අවස්ථාව කබර අවස්ථාවත් ඒ වගේම තමයි මේ කියන පොතුකබර කියන අවස්ථාවත්. පොතුකබර කියන අවස්ථාවත්. මේ කියන අවස්ථාාව දෙකම ඉතාමත් පැහැදිලිවෝබට පේනවා මේ පුද්ගලයක් දැක්කමම පේනවා කියලා. මේ නිසා අපිට ඔහු හෝ ඇ කෙරෙල් ලොක පිළිකුලක් ඇතිවෙනවා. ලොකු පිළිකුලක් ඇතිවෙනවා. මේ පිළිකුල හේතුකොටගෙන ඒ පිළිකුල්ල විදින කෙනාවිදිහට අපිත් ඒ වගේම පිළිකුල ලබන කෙනා විදිහට ඒ පුද්ගලයක් දැඩි මානසික පීරිණකට පත්වෙනවා. ඉතින් මේ හම කියන එක මංගේේ ලොකුම වීහයේ තියෙන මේ හැම කියන එකට කොහොමද මේ කියන්න වූ පිරිතෙන් සානය ලබන්නේ සානය ලබන්නේ. එතකොට මේ ඔබට ඔහොඳට පැහදිලි මේ පංචාබාදත් එක් මගේ උතුර අබදු හසේ දාලා තියෙන නිසා. මේක අධික පාපයක්. විශාල පාපයක්. එතකොට මේ පාප කර්මයේදී මේ වට්ටක පිරිත භාවිතා කිරීම තුළ දැනට මේක ඇත් වට්ටක පිරිත තුළින් කරනර රැකවරණය කියන එක මත. රස්මියයක කරන එ පමනක් නෙමීමම තෙදිි ලැබෙන වටාඉන්නාව නොයකුත් බලවේගවලින ත්‍රවරණ ලැබෙනවා. ඒ නිසා මූලික පිරිසිදු කිරීම මේ කබරරෝක දෙකදිම මූලි පිරිසි කිරම සිද්ධ කරනවා ූලික පිරිසිදු කිීම සිද්ද කරනවා. ඊළඟට තමයි තේ මේක තියන මූලික්කම වේදනාව ඒවගේම තමයි දැඩි අපිරිසිරුත්තාවය දැඩි යසානය කියනකින් පුදදුම විදිහට මට්ට පිරි හතුක කොට ගෙන මිදන්ඩටන්ගන්න. uy ටග. ඊළඟ තමයිප, මේ වශ ්‍රධ ර් නිර්மானණ කි ීම රු. දැ ඔබතුමාදන්නවා අරබංකිව විදිට ආකර්ෂනයේද අපි හ ගොඩායයක් වැදත්තයනවා කිය මගේල තර බදුන් වහන්සගේ තිස්ල්ලාම මේ රූපේන්තම අප ආකර්ශණය වෙන්. ඔක ඉතාමත් විශේෂ උදාහරමයකින් ම කියන්න ජර්මණී විශේෂ පරීක්ෂණ වගයක් කළලා. ඒ ජමණ බුදු දහමට ඇවිල්ල තියන බුදුන් වහන්සල වාඩි වෙච්චේ කන බුදුදමටාපු පිරිස පිළිබඳව පීක්ෂණයක් කලා. මේ පරිීක්ෂණති සට අනුනමයක් කිවත් වරන සට සියම කියලක හැර කියල ම හිතන්නේ. පරීක්ෂයේ දී යගෙන් ප්‍රශ්නයක් කහලා තිබ්බ ඔබයි බුදු දහමටාවේ කියලා එකොට බුදු දහම කියෝලා තියෙන වද තේරෙනොදමොකොද කියලා නැහැ අපි අපි අපේ මේ ගමන්මාර්ග එන්නකොට මේ ලෝතුරා බුදුන් වහන්සේ පිළිම දැක්ක රූප දැක්ක අනි දෙවි කියන අවස්ථාව ඉන්න සියලූම දේපරූපවලට වැඩිය මොකදදූ අමුත්තා මේ රූපයේදී අපිට දැනුනා ඒගොල කියලා තිීම දැනුනා එට ෆිල් නා කියලා තියෙන දැනුණන කියලා තියෙනවා එතකොට ඔබට තේරෙන මද ලෝතුරාබුදු පිළිමයක්හෙවත් මේ ලෝතුරා බුදුරජාණන් වහන්සගේ රූපේයවත් දසදිසාහ ඇැක්ම තුළ අපිට පුදුමා කර අපේ ඇමික්දලාවම සකස් කරන්න වූ කම්පන තරන්ග නිුත්වීමක් සිද්ධ වෙනවා කම්පන තරන්ග නිකුත්වීම සිද්ද වෙනවා. එතකොට මෙන්න මේ රූපේදහම කියන පුදදම විදිහට වැදගත් වෙලා තියෙන එතකොට මේකෙ නිර්මාණ ශීරීත්වය මේ හමේ තියන මට සිලුට භාවය රන්වන් පැහැ මේ ඔක්කොම මේකට අදාලයි. එතකොට මේ අන මාර්ග්‍යවකම තබ සුවද. අපි කියන්නේ ලොවතුරාබුදු කෙනෙක්ගේ හමෙන් විහිදෙනවා කියලෙවර වෙලා කියින් සුදුහඳන් සුවද. දහදුතුවද තාම අපට සුදුහසුන් සුවත කතා කරන්න ප තාම අපට තියෙන ගදවත්තර ගන්න පුුවන්වෙලා තියෙනවා. එතකොට ගදත් පහු කරන ත කොච්චර දුක් කියයන තිීමට සූද කියන තැනටඉන්න. එතකට තාම අපි ගද ඉන්න මේ ගඳයින් කිරීම ප්‍රශ්නට තියෙනවා. මේ කියන සියලුම දේවල්වලට ආරක්ෂමීය පිළිතුරක් විදිහට වට්ටක පිරිත ක්‍රියා කරනවා. දැන් ඔබට පහැදිලිද මේක ගමන්මාර්ක කොච්චරත් තියෙනවාද කියලා. ඒවගේම තමයි මේක තියන සයිල පැහැඇති කිරීමගේ සයිල්ලකෘති. සයිල විකෘති පුදුම විදිහට අවම කරලා. සයිලේ හමේතියන සයිලේ නිවැරදි ටෙන්ඩී විෂන් එක දසදිසා සැකැස් මහදන්නට පුදුම විදිහට වට්ට පිරිිතු උදව වෙනවා. වටක පිරිිතු උදවෙනවා. ඒට තවකාරණයක් මමබට කියන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි ගහතාරකාවල තියෙන්නාවූ රශ් විහිදෙන්න්නාව ආලොක තරංග මනින්න ඇල්විෙනෝගේ. ිෙනවාගේ කියන කෙනෙගෙ රස් විහිදීම. තැන් අපි කියන්නේ සමහරට සුදුවවෙන්නත් පුළුව සමහරට කළුවවෙන්නත් පුළුවවා නම් කළුවඇත් අපි කියරවනේද එය කලුුණට හරි පිම්පාටයි කියලා පිම්පාටයි කියලා මෙන්න මේ ස්භාවේ තමයි අපිඒ මේක ම ඇල්බිනෝගේ ඔබලට පැදිරිකලොත් ඔබුතු වට පැදිලි කළොන් මේ මේක තමයි රැස්විහිදීම කිය කියන්න. ඕන තැනකට ගිල්ල එතන ආකාර්ශණය වෙලා එතන එතන ඉන්න කට්ටියත් එක්ක අපිකට පිම් පාට කියන වචනය ලබමින් එතන එතන ආකර්ශණය තත්වයයක් ඇතිකරෙන නම හැකිය. එතකොට මේ සඳහා මෙන්න මේ රැස්විහිදීම. සෛලයකින් රැස්විහිදීම කියන එක. ආකර්ශණය පිම් පාට ඇතිකරමටත් වට්ටක පිරිතා අපිට උදවෙනවා. පුදුමාකාරයි නේද පුදුමාකාර චමත්කාරයක් මේ. එතකොට ඔබට මෙච්චර දෙයක් කරන්න පුළුවන් එක පටන් ගැනීම රෝගයක ඉඳල හරි පටන් ගන්නවනං අපි මොකද වෙන්නේ. මේ තත්ත්වයට මේ හම ගෙනයමේ හැකියාව අපට ලැබෙනවා. ඒනිසා මේ මේ තියන දේවල් නරක කියන කොටස දුරු පෙලා හොඳ තත්වයට එකැන ලෝතුරා බුදු මාර්ගය අපි තැන කියන කරටනේ මේ ඒක හොඳ තැනකට ලඟවීම හැකියාවේදෙන කොටිම ිලන අපහසුතාවයත් දුරු කැරගැනීමේ ශක්තිය ලැබෙනවා. . අප ඔබට ආරාධනය කර නොමි පිරිවානාපොත් වහන්සේ තුළ අන්තර ගත, ඒ පිරිත් සූත්‍ර දේශනාවන් න බහනෝ වගේම ඔබ උත්සාහයක් දරන්න එය සජ්ජායනා කරන්නට ශ්‍රමණයකන්නවට වඩා උබට මහා බලයක් ලඟා කරගන්න මහා ශක්තියක් ලා කරගන්න වාසනාව තිබෙනවා මේ සජ්ජායනාකිරීම තුළ. එ නිසා ඒ කාරණාවත් මතක්කරන්න අතරේ ඔබි මුලින් සඳහන්කර දම්ම පදේ කියන්නේ සිංහල බෞද්ධයාගේ මුදුන් මල් කඩ ලෙස තමයි සඳහන් කරු ලබනැත්නම් බෞද්ධයාගේ අත්පොත කියලා සඳහන් කනවා. විටගදී සමහරක් වෙට අපේ සමාජ අපි විදූ වැඩසටහන් අරබද්ධී මෙ දම්මපදේට විධ වූ අර්ථකථන ලබාදවින් විවිධ වූ උදවේ විධසාකච්ඡාපි පැත්ව සමහරක් විට දම්ම පදේතුළන්තරගත තියෙන බලය පිළිබඳව කතානොකරන්නට පුළුවන් සමහරක්කයිය දම්මපදේ තියන ාථතාව අරගෙනෙහි තේරුම කියලා. එහි නිධාන කතාව කියලා ආමිෙන්න්න මේකැයි කියන්ටගෙන කාරණා විතරක් කියලයනවා හැබැයි අපි හිරන්ති විරසකොඩගින් බලාපොරොත්වෙන් එක නෙවෙයි. අල් සමාජි බොහෝවා ඉන්නුනේ. මම තරන් දන්නේ නැහැ කියන මතේ තියනය තිහෙමය බොහෝ විට දී සමාජයට දම්මපදේපුතාරක නැවිල් ඒක තියෙන ගාතාවත් ලියාගෙන ඒක සමහරක්කිට වැරදිට උච්චාරණය කරලා ඒති අර්ථය. ොල් ොලක ග ැවිල් කිය නිදාන තා නටයක ඩින් පල්ලයෙන් කියෙලා මෙන්න මේ තම දම්ම පපද කියල මාජගතකර පවස්ථාව වැඩස් ටහඟ අපි දැකලත් යනවා. හැබයි අප හිරන්තති විට ොඩගින් බලාපොරොත්වේ නෙකත් නෙවයි. ඇය පහදාදේ ධම්ම පදය කියන්නේ කුමක්ද කියන කාරනාව සහ ධම්ම පදයත් තුල වග්ග විසිහයක් තියනකිල මසඳදහ කරන. වග්ග කියල කියනවා අපි වර්ග කියල කියලා කියනවා. යගේ විශේෂයෙන්ම භික්ෂුණන් වහන්සේලාසේම ගිහිියන් වන පත්. මේ කටපාඩන් කරගන්න මේ ගාත පිළිවතිල තියන වටිනාාව දේ අරගන්න විහිම උත්සක වෙන. ඉතින් මා දරගන්න විද හිරන්ත විටසකුට මහත් වවෙකි මොකද මේ දම්මපදය කියන්නේ. මේ දම්මපදය තුළ ඔබතු වී සඳහ කර විට හැම ටකද මහ බලයක් තියෙනවවා කියලා මේ වර්ග විසිහය තුළ මේ ගාතාරත්මයන් තුළ මහ බලයක් තියෙනවද කියලා. කුමක්ද මේ දම්ම පදේ. මට ධම්ම පදය පිළිබඳව කියන්න තියන මේ විශ්වේ තියනූ ලොකු මැනික් ගලා. ලොක මැනික් ගලක් නෑම මැනි ගල් වර්සාාවක් මැනිි ගල් වර්ෂාවක් මැනික් ගලක්කිවත් වැරදි. ලොකෙදර මහිතන අප රටේන පත්මරාග අපි සලකන්න අනි ට වලන්නා ද මන්ති කෙනෙක් සලකම අප අපේ රටේගෙන් කතා කරමකු පත්මරාග ලොකෙත්තින් ඉස්තරම්ම පත්මරාග මැනික් හර්සිය විසිතුනක් මේ පොතේ තියෙනවා. දන හමකිව එකක වැරදිද කියලත්මට තරෙන හැ වෙමට කරනරන්න දෙන්න ඒරන්න ට අර්ථ දක්වීම කරන්න ම මකිවමට ප වචන අත්න මට වැඩිය උුස්සදී ර දක්න්නනන්නේ නොමට දක්න වචරනෑ. එතකොට මේ මැනික්්ගල්වලින් මට අහුනු ලොක්කුම මගේ ජීවිතේ පලවෙනි මැනික්්ගල තමයි සබපාපස කරන් කියන ගාතාව. මේක පුදුම වැැනික්්ගල. ඒකට හේතුමම් පොඩ්ඩක් එටියෙන් කියන්න මම ලබපුදේ. මම චට්ටිත්තං කාලේ ම චුටිකාලේ ම ශිෂතෙන් පස්සෙලා මම දන්නමගේ තිබුණ අමුතුම හැකයාකොට සත් තිබුණ කියල තම්මයි සලකන්නන්නේ ම හිතන විදිහට එක අතු අතු ක්ෂ පලකපු කෙනක් චෝටිකාය වුන මේනිසාම ශිෂ්‍යතෙන් පසලා මගේ කොල දේ ාලික එකේ අධ්‍යාපිට අපපු දසසි දන් මගේ අල්ල ප ද හිට පොලිස් ද ප්‍රධන ප්‍රදන කිය කිය ඉසරහ දර. මගේ ර ර ක් ති ද තම ද . ්‍රද දර. ගේ ිරිද ද ට. මේ හතර දෙනම මගේ මගේම හැකාව තුළ පදුමාකා සග කට පත් ව. යානුව ොයකුත් ප්‍රශ් තිකරගැන පෙලක් අවස්ථාව වලේ නොයකුත් අසභ්‍ය වචන පාවිච්චි කළ. ඒ වකොට පවලේම දයනිය විදිහට ගි ගොඩා කුරතලේට හැදිලා ඉතාමත් හරතල් වචන කොටසක ම ජීවත්ව වන්නේ හුරතල් වචන කොටක. එතකොට මේ තිය ස්වර පෙලක්වෙෙලාවටේ කිය පු දේවල්තුල මට ලොකු කම්පනයක්ඇක ැේ කාල ම වචනල තරමදනග හිටනේ අ තේරුමදන්න. ඒ රම දැගෙන හිටියන ත් මේ වචනය මේ පෙළක් අසාබ්‍ය වචන සැරපරුෂ වචන විසින් මට මට හරි වේදධාවක් ඇති ක ලා චෝජිකාල වරුදු වටන දට ෝට හ වේදනාවක් ඇති කලා මේ වේදනාව තුළ මේ වේදනාව තමයි ම ලපු ජීත ොකු වේදනම ට වට ේදනක් ම ලබලනහ මේ වේදනාවත්යක මට ප්‍රශ්නයක් වුණ. ම හිතුව මේ ද සාමාන්‍යෙන් අපි පොදුව පාවිච්චිරනුවා භාගමය පන්සලේ හාමුදුරුවන්ගෙන් එතකොට සාමාන්‍ය වචනයෙන් ද රූපෝහහිනිමමාගේ දේවලින් පිරත් පිරිත් කියයනකට කරද රඩුවෙනවා. හරි සුන්දර වචන ඒ පිරිත් මනවද පරිත්මේ ෝකද දන්නමගේ වෙනකොට. දැනගන්න හිට මගේ තාත්තික මහගේෙදර ගියෑන් පස්සේ එහ තියෙනවා එහ මිනිහෙක්කෙනවා වැඩි සියන්ද වැඩිතින්ද මිනිහෙක්කෙනවා වඳුරන්ට. එතකටමගේ ආචය කියනවා සබ පාපස කරන ගාතාව කියන්න කියනවා. මේ වැඩිතියන්න ඉලක්කේ අල්ලනකොට. ඉලක්කේ අල්ලනකොට. මම මේක කියනවා ඒකන් තමන් පුරදුනේ සබ පාපස කරන් ගාතාව පුරදු වෙලා තිබුණ. එතකොට වැඩිති ඇත්තටම මේ වැඩිති යන ඉලක්කෙ නතර වෙලා අපිට බැනවෙන මිහ යනවා. මේ මිහ යනවා. මට මේක සුන්දර අදදැකීමක් වුණ ප්‍රායෝගික දෙයක් වුණා සබබ පාපස කරං ගාතාවේ? බටිනාකම තේරුම් ගඩ. එකන මම සබපාපස්සකරන් කියනකට හැම වෙලාම තුවක්වේ යැන වෙඩිල්ල බරදිනවා මේ පුද්ගලයට කොම්මරි මදිර පැනල යනවා. මේක හරිම ආසාමාන්‍ය සිදුවීම. ඉතින් ඇබේ මත් වැඩ තිීපු කෙනෙ එකන මටත්පුුවන් වැඩිියයන් ිව ො ල තුොක්වේ ච ටිකාලේ අවරුද්ධයිකවලකට මත්තුවද දක්ෂ මත් වැඩිතිීල තියෙන කෙනෙක් නමුත් අනික්ක කෙනෙක් ේ ොහද ට හහිද සිද්ව. ට සබාපස කරන් ගතාව එක ම ඒ වගේ කරම කර තියනෙනෙක් මහ දවම කනක් කියනෙ නෙේ ඒව ම දිල බුදුකිරත්ක ගම ඇල්ල යෙ ද ත්ත ල් ද ත්ව ඇල් ය බුදු පරිරත්තෙක් ම ුදකිරල ුද කර සුද කර ද ො තගන්න සුදකර මගේ ම පුරද මත්ව දියන පුර චක්චන. ස්ටීවන් ගෝරතුළ තුවක් වු ගලවල හයිකරන්් එක තෙල්ග න්න ඔක්ො මට පුළුවන්. හිතපු හදපු පටම තන්න ෝොද කියරලා හෙම කනෙක්තම මේ විදිරිර කතා කරන්න ඒ කෞද මමාාව හදුව මගල තුරාබුදුන් වහන්සගේ බුදු පිරිතමකි. ම හදර තියන්නේන්නේ. ඊට පස්සේ මේ මම කරදරයන්නම එතකොට මරණයරුන් වදුරන්ගේ මරණය බේරන්න පුළුවන්න සබ්බාපස කරනන් ගාතාවට අයෝ මේ වචනයක් හාමිය කරල දාාන්ඩ බැරිද. කිය මට හිතුනා එදාඉදලා මම කරනදේ හැම මොහොතකම සබ්බපාපස කරනන් ගාතාව කියන්න පට ගත් මේ කියලා කිය මංහිතන මගේ කටින් සබ්පාපස කරනන්ගාතාව කියපුවාර අනන්තයි. මට වේදනාවේ හැමවෙලාකම ම ටෙඩිබයාව තුරුල්රගන මේක කියන්න පුරදුුණා. මේක කියන්න පුරදුුණා. ඒ පුරුදවීම ප්‍රතිඵලයක් විදිහට අනන්ත සක්වලම තියෙන මිකැනෙක්ක. මිකනික්ක කියන්න වියහිය ක්‍රියාකාරිත්තිය. ශිල්පිය ක්‍රියාකරීවේවත් තෙක්නොලෝජයක හු එන්න පටන් ගත්ත හු එන්න පට ගත්ත. බුදු පිරිත මාව පිරිසිදු කලා මගේ මනස පිරදු කලලා ශරීර පිසලා. ඒ සතුට මට දරාගන්න බෑ. මටල් මට තිබ්බ නරකයි කියන කොටස් නරක ඇසුරවල් නරකදේවල් මගෙ ඇත්තුනා ඇත්තුනම් මම දැන්නෑ සබ්බ පාපස්සකරනම් කියන ගාතාව මාාවට ලෝකතින ලොකුම බලකොටුව සකස් කලා ලොකුම බලකොටුව සකස් කලා. හරිම ප්‍රීති හරිම සතුටි මට ඒ ගැන කියන්න නම් තවදුරටත් වච්චන නැහැ. දම්ම පදයේ කියන මේ මහගු පොතරත්නය තුළන්තර ගත ර්ග විසිහයම් එ බර්ගයට අඇත්තන එක් ගහතාවක් පිළිබඳව පමණ ඇය විග්‍රහ කරේ. එතින ගුට පැහැදිෙන වැතින ඔට තේරණෙන ඇතිනේ මේ තුළු මොනතරම් බලයක් තයනවද කියන එක. කාලවෙේලා බෙහිවින් ගතවට නිසා මේ තවත් එක් ප්‍රශ්නයක් විතරක් අහලා වරස්්‍රහන්ි මාට පත්කිරීමටයි සූදා නම්වෙන්නේ. දන්නවා මේ පසකයේ දවස්සල වයගූලයේ කැළැඹීම තුටින් ඇත්තං විශාල ව්‍යසනයක් සිදුවන. දීවරයන්. ගණනාවක් ජීවිතයෙන් සමුදුන්න තවත් බොහෝ පිරිසක් බිවිඳ වූ ආපදාවන්ට ලක්වුණ. එවගේම ඉතාමත් ඉසාල සංකයාවක් ගෙවල් දොරවල් පවා විනාසන. ඉතින් මේ තරම්දූ වියසනයක් සිදු කරන්ද මේ තරම් වූ කැලවීමක් සිදු කරන්නට විශ්වයේ ඇයි මෙහෙම දෙයක් වුණේ කියන කාරනාවත් කෙටියෙන් දැනගෙන වොඩසට හ්ි මාට පත්කිරීමටයි ස දානෙ. හොඳ මේ දැන ගන්න කැමති. ඒ පසුගේ දතසන ය ගොලි තු තරන් කැලවේ ඇිකරන්නට මොනවද හල්ල වනේ. බතුම හප ප්‍රශ්නට ට උප් කාලයක්ත්කන උත්තරදන්න බෑ නමුත් කටියෙන් උත්තරන්න කෙටියෙන්දෙන තැනද. හැම වෙලායි මර දීර්ගකට සැතිවනහම වෙනක් ඇතිවින්නට බලනවා ඒගැෙනම කනගාටුව ප්‍රකාශ කරනවා. ඔබතුම ඔගේ ප්‍රශ්න කැන් පිබ මන්සොන් තෝසයි මේ දැන් තියෙන කාලිින්. බතුමා දන්නවා මේ සම්බන්ධ සියීම දශාරපනැවෙලතින කාලගුණ දෙපර්තමේන්තවොට කාලදුනු දෙපර්තමේන්තුව කෙලිවර වෙලා කියන්නේ අර්ම කිව කකාලග රම පාතු විද්‍යාන ත විද්‍යාඥෝ කියල සරකන්නබ ලංකාව විද්‍යාඥෝ විීලාලනැ ංවතියන බටහිර විද්‍යාඥෝ විසින් දියපු සම්මතය තුළ ගමන් ගන්නාව කට්ටිය අපේ රටයින්. එනිසා මහාචාරයාචාර කියන පටන්ටිකතියෙන කොටසිඉන්නම්. ඒ ඇත තමයි අරමංකිව්වෝ බ්‍රිතාානය ඉබ්‍රිතාාන්‍ය රාජකීය විද්‍යා. ඒ සම්මානී සාමාජිකය ඉන්නවා මේ සම්මානය සාමාජකයොත් එක්ක ගත්තෝතු මේ ගොල්ලොන්ගේ මේ ගොල්ල විසි මේ ගණනයකිර වෙැස්ස පිළිබඳව ගණනය කිරීමක් කරන්න ත ප ර ර ට ස්තර ල හොද ිස්තර ර ර චි දන්න ග තමයි ය කියන හචරමට යද කෙතම ගන හදන්නන්නේ වැහි බිඳදුව ආර්ධතාව කොච්චරත් දෙතන ති යනුව හහින ව පර්ෂාපතන ක්ම තිරණී කරන්නන්නේ. එතකොට ර්ෂාපතනය තීරණය කරනවාගේම තමයි ඒ ඒක තීරණය කිරීමේදී ඒ ඕක ඕකම මුදහරනය පිහිටගන්න එංගලන්තේ ලිබතරජනිික මවලිමංගල්ලය. ඔය කියන තාපගතික සමී කරන ඇසුරෙන්ම තමයි මවලිමංගල්ලේ දවසේ වහින වැස්ස තීරණය කලේ වහින වැස්ස තීරණයල. ඒනුව එදා හොදම හිරුවල ලැබෙන ඉතාමත් හොද දවස මවලි මගල්ලේ පවත්වන මුකද එංගලන්තේ රාකීයට මුලි ංගල්ලේ නිත් කිමේ වඩි වටිවා. පො රාකයත්තේ වටිනාම වටිනාම ද උත්සවේ තමයි මුලි මංගල්ලය කියලා කියන්න. එදා පැල් බැඳගෙන එංගලන්තට වෙස්ස. ඒ කිය විශ්වද්‍යාලවර මහචාරවරුන් තමයෝක දුන්නේ දිනේ දුන්නේ වහින නෑ කියල. පැල් ද ස්තු දක් විදිර සලකාන මුලිමංගල්ල ද දවස දෙවැනි ඇලිසබ ්‍රජනිගේ දෙවසිර සැදකෙන. හේතුම මොකද දන්නවාද අන්නමගේ උතරාබුදු දහමට එෙන්ඩන තැන විල්ලාල. දෙවන එලිසබ ත්‍රැජනගේ කර්ම ශක්තිය තුළ. මේ මේකට ප්‍රශ්න ඇතිකිරීම සම්බන්ධී. එතුමියගේ විඤ්ඥානය තුළ ගැබ්බෙලා තිබ්බ ශක්තිය දකිින්ද මේ බටහිර විද්‍යාවට බෑ. ලවතුරාබදුුවට අහින දෙය. ඒ අනුව තමයි මේ සිදුවීම සිද්ද වුණනි දැන් ඔබට තේරෙනවද කාල පුුණන දෙපාර්ත නේතුවි කර්මශක්තියකපුත් ක්‍රියාත්ක් වෙනවා මේ කර්ම ශක්තිය කියක ඒට වැඩිය ගොඩක් වෙනස් දෙය. ඒකෙන් පුළුවනි නොයකුද්දේවල් නොයකුදේවල් නතරකිරීම් සහ අඩුවැඩි කිරීම් කරන්න. එඇන්දි තමයි මරණය ක්‍රියාත්මක වීම තුල කර්මය ක්‍රියාත්මක වීමදේ කාලගන පපාර්තමෙන් තු වරදි තැන් තියෙනවා. එතකො ඒ හොතෙදිින්ම වැස්ස යිතාඩුවෙන් කියවෙෙන නැතිවිෙන්න්න පුළුවන් වැසයිතා ඩුවෙන් තිය නවස්ථාවක් වෙන්න පුළුවන් නමුත් ඊලග තත්්පරේදියකද සිදදු වෙන දේ කියන්න පුළුවන් ලෝතුරාබුදුනුවනකින් පමයි. ඒක තමයි ඔොතෙන්දි දෙන්න පුළුවන් හොඳ මුත්තරේ විදිහට මගන්න ඒ වගම තමයි අරමංකිවවාගේ ඔය මත පලකරපු පිරිසන්නේ. ඒ ම තෙද ඔ විල්ලක්වාගේ තමයි නමුත් ඔබට තුමාට මංක කියන්න අන්තිමට නතර කරන්න. ඔය මත පලකරපු බටහිර විද්‍යාාව විද්‍යාත්යෙන් කියන්න. ඕගොල්ලො එ අපේ මංග තැද ශේෂමතක් කරනවා අප ටයි ප්‍රපස ලීන්ද ිල්වා සර්ව ඇතන්ද එසක කියන්න ටි දයා බර ගැන තුම නිතම කියන කියනෙ මටක කියන්න තිනෙ මෙචරයි එකට ම එක පාරම බොරුව කියන්න මොකද බොරුව කිය මට කියන්න තරන් ශක්තියන්න මගේ. අමි තිසාහා පව ගරුවරමි ම කොඳ කඩ තියන්නේ මත් මේ එල්ලලාන්න පෙලට ල ල්ක්සේ කොඩෙල්ෙනස්ථතිෙන මොද අපට කෙලින් ප්‍රකාශකරන්න ැරිවිදි අපේ කොඳදඩල තින්න. ඒක අපට තියෙන ැටලු කෙලින් ප්‍රශකරඩන්න බැරීම එතන්දිමං ඔවජමර් කෙන ඔය ඔය කියන මත්ත පල කරපු ඔය කියන සීරන හදපුයි හොඳට බීපු වෙලාකක්. හොඳට බීපු වෙලාක ඒගොලොක් එක්ක සංවා දෙකටන්න. එකොට ඒගොලේ ඕක මත් දන්නේනෑ මමත්තිකන් කටෙනට කිව් කියයි දැන් ඔබට තේරෙනුවද මෙතන තියන්නාවූ බයනකන. න දස ටාහන මතිික ඩ ාවට පත්ක්‍රීමට ඒ සූ දානමාවන්නේ අදසිේ අපිේතාවමත් වැඩගත්තන කාරණාවක් ොස්ේ නැත්තන් පිරුවවාන පපුත්වහන්සේතුනන්තර ගත වට්ටක පිරිස්තුූතුර දේශාව සහ දම්ම පදේ පොත්වහන්සේතුනන්තර් ගත වරගයන් අතරින් වක්ග දෙක පමණ කතාකන නස්තහදරුවත් අපට එක් බර්ගයක එක් කාතාාවක් පමන විග්‍රහ කරන්න හකයා ලැබ් අපි මලාපොරොත්තු වෙනවා. ඉ මාසේ සිදුරන වැඩට සහතු වල දම්මපදය පිබඳව විතරක් සාකච්චා කළ දම්ම පදීතරන වටිනාක පට පැහැදිරරිි කරන්නට. එවගේම දවසේ මේ වැඩටස්ටහන මෙතිකින් නිමාටත්ක නතරවාරයේදී සිහිපත් කරට ඕන කරනාවත්ති වෙනවා කරනව තමයි. හිරන්ති විටසකටු මහත්මය තවත් දින කිහිපයකින් වැඩසටහන් ගණනාවක් සඳහා ඕස්ට්‍රේලියාව බලා පිටත් වෙනවා. අය එහිදින සතක හිපියයක් ගත කරල නැමත ලංකාවට මෙවැනිම් පසු අපි ඉළඟ වැඩ සතහන් පටිගතකිරීමටත් බලාපොරොත්තුනිතියගේ ගමනට අපි වැඩ සහන් ගම්බිරු දම්වරුණන වැඩ සතහන තුලින් එඒවගේම ඉතරිගේ ඉක්කටස් යිතනය. අ බොහොමත්ම සුබ පැතුම් එක්කවා රත්නත්‍රියයාාසිටවාධීයගේ සියලු කටයුතු හිතවතාමත්ම සරුව ප්‍රකාරයම සාාර්ථක මත්‍රීවා කියලත් බොහොමත්ම ලෙ ගත්තුව තුම පාථනාක එවගේ අදවසේදේ වැඩසටහන අවසන් කන මොත්තේ හිරන්තිේ වෙරස ගුණ මහත්වයගේ අවහන වශයෙන් දැනගන්න කැමැති. මේ සිදුකරන ක්‍රියාධාවේ පිළිබඳව. මොනවගේ සතුටක්ද මොනවගේ අදහසක්ද ඔබතුමයට තියෙ ෙල ඉතාමත්. ඒොඩස් සතිටයි ඒටික මම ඒවගේම සන්තෝසවෙනවා ඔබතුමාවාගේ නිවදකමේ ට ලැබීම පිළිබඳව අඩම්බරයේ ගැන වගේ අනුශාසකත්වයට මගේකිරම හාමුදුරුවයිඉන්නකත්මට හරිම සතුටාත් ලොකවාආඩම්බරයකින් ම මේ වැඩසටහන කරන්නන්නේ හරිම සන්තෝසෙන්ම වැඩසටහන කරන්නේ ඒවදිමතම අර මට මම කිව්වවාගේ මට එකක්කම දෙයක් පිළිබඳව මම දුක් කියෙනවා මට මේක එලියට දෙන්න තාම වචන හිගයක් තියෙනවා. రం ి్්‍ය ര වි ര වා ര න්ගේ ැ වරණ ලత ගේ. ියලු කටයුතු సර ්‍රකා ാර්ථ මതකරගෙන ඳ ශවේ ල ആ ක්තිය. වැඩස හ තාමත්ම සාර්ථ මතකර ගනීම ස හ නිරන්ත්‍රරන ශෂකත්තිය ලබාදන නැදිම සන් පාරයේ බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථානය සහ තුමුල් ශ්‍රී සම්බුද්්‍යයන්ති මන්ද්‍රයේ අධ්‍යක්ෂ පූජ පාද කර වීම ජෝති ගෞරන අපේ යක හමුදුරන්ට මගේ ය හදරන්ට හස වදරට සන කාගගේම ජාති මෙහවරය සිදු ර ක්ති හිර ැ මත් ත්තු ප ාත් ය කන. ගේ ාධන ුත් කන බෞදධ ශනි ධ්‍යස්ානාවේ පත් රත් යම තුමුූලිතන ශ්‍රී සම්බුද්ධ යන්ති මන්ද්‍රීතියන පොත්මදුරත් දැක බලාගෙන පොතක්මල දේගෙන ඔබ සහෝ ගැල්ලබාදේන ඔබේ දැනුට යම්කිසියක් එකුතු කරගන්නඩක ආරාධනාවත් අපි කඩවයිගේ මේ ගම්බිල දම්මරුණනා පරිනිකසත් පටේ නැන් ද ඩි පටයමි දෙෙහිම් දෙවන වැඩසටහන අපි කතාගරේ. ජය පිළිත පිළිබඳව සහාහි අන්තර් ගත බලය පිළිබඳවේඩී විටිටියත් මේ අයතනින් හභාගැනීම හැකියාවත් උබට තියබෙනවා හෙමනං පොතුපිටි හෙමසිරිි හාමුදුරුවන් ඒවගේ හැබිපිටි ජනානන් හාමුරුව ඇබිටි විජිත හාමුදුරුව විශේෂෙන්ම අපි වැස්ත්‍රහණ පටිගත කිරීමම් සිදු කරන ඇටසන් පරේ බෞද්ධ සංස්කෘති මධ්‍යස්ථාන පොත්ම ඇදුරේ එේලුම කාරරිමණ්ඩලය හම මදර හත් ට හ හම සහෝගයක් ලබද වන්න ට ද ප ා න වදර ක් හ දවනු ේවාගන පා තතික කරමින් එලම පුර පසරු ක්කු පහොද ද හොම ර ව ක් ්‍රේ යියේ විශේෂ අධ්‍යයක්ක්ෂ නොමන් සරු කාරි න්්ඩල ොහමත් ොව පත් කරම හැම රට ෙර ා කම ප හනන්න. එතිකෙන් නිමහට පත්තරුන් ලබම අයිබුවන්න්නො හැමට.